ආයුබෝවන් මම ජයන්ත කෝවිලගොඩගේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී ඔබට කියන්නේ ලෝකේ දැවැන්තම ආර්ථිකයේ හිමි ඇමරිකාවේ ප්‍රධාන තෙත්පෙළේ බැංකුවක් පැය 48ක් ඇතුළත කඩා වැටුණු හැටි කඩා වැටුණු කතාව මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා මේ පිළිබඳව ඔබ අවධානයක් යොමු කිරීම වැදගත් මේ කොහොමද උනේ කියලා අවබෝධ කර ගැනීම වැදගත් ශ්‍රී ලංකා බිස්නස් ටීවී අපේ රටේ මූල්‍ය තොරතුරු එවගේම ආර්ථික තොරතුරු ගෙනෙන නාලිකාව වගේම අපි මේ වගේ ජාත්‍යන්තරව වැදගත් තොරතුරුත් ඔබට කියන්න සූදානම් මේ බැංකුව සිලිකන් වැලි බැංක් ඇමරිකාවේ තියෙන ප්‍රධාන පෙළේ බැංකුවක් සිලිකන් වැලි බැංක් එකේ ප්‍රධාන ගනුදෙනුකරුව බවට පත් උනේ ස්ටාර්ට්අප් කම්පැනිස් ඒ කියන්නේ නැවුම් සමාගම් ඒ වගේම වෙන්චර් කැපිටල් ෆර්ම්ස් සහ ටෙක් කම්පැනිස් ඒ කියන්නේ තාක්ෂණික සමාගම් මේ බැංකුව පහුගිය බදාදා ඉඳලා සිකුරාදා වෙනකොට පැය 48ක් ඇතුළත කඩාගෙන වැටුණා කැලිෆෝනියානු මූල්‍ය බලධාරීන් මේවර විට මේ බැංකුවේ මූල්‍ය වගකීම් ඒ වගේම තැන්පතු මේ සියල්ල අත්පත් කරගෙන ඉන්නවා ඉස්සරහට තැන්පතු කරුවන්ට සහ ණයකරුවන් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කටයුතු කරන්නේ කියන එක පිළිබඳව මේ මේවර විට ඔවුන් අවධානය යොමු කරමින් සිටිනවා මේ වගේ ප්‍රබල රටක මේ වගේ ප්‍රබල බැංකුවක් පැය 48ක් ඇතුළත කොහොමද කඩා වැටුනේ කියන එක මේ මූල්‍ය වෙළඳ පොළවල් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්න ඉතාම හොඳ උදාහරණයක් මේක සිද්ධ වුණේ මේ බැංකුව කරපු එක නිවේදනයක් මගේ බැංකුව බදාදා දිනියේ නිවේදනය කරා බැංකුව සතු බැංකුව මිලදීගෙන තියෙන සිකියුරිටීස් වලින් ඒ කියන්නේ සුරේකුම් පත් වලින් සුරේකුම් වලින් යම්කිසි කොටසක් බැංකුව පාඩු පිට විකුණා ඒ තුලින් බැංකුවට පාඩුවක් ලැබුණා කියලා බැංකුව නිවේදනය කරා ඉවගේම බැංකුව කිව්වා අපි බැංකුවේ ප්‍රාග්ධනය තර කර ගැනීම සඳහා නව කොටස් ඩොලර් බිලියන 2.2කට ආසන්න නිකුත් කරනවා කියලා බැංකුව කිව්වා මෙන්න මේ තොරතුරත් එක්ක මේ වෙන්චර් කැපිටල් ෆර්ම් සහ මේ සමාගම් කලබලයට පත් වුණා තොරතුරු හුවමාරු වුණා ට්විටර් පණිවිඩ ගලාගෙන ගියා බැංකුවට අවුල ප්‍රශ්නයක් එතකොට මේ බැංකුව පිළිබඳව තියෙන විශ්වාසය මේ වෙළඳපොළ තුල මේ ගනුදෙනු කරුව තුල ක්‍රමානුකූලව විනාශ වෙමින් ගියා මේ මුල් මේ වාර්තාවල විදේශ වාර්තාවල සඳහන් වෙනවා මේ බැංකුවේ ඉස්සරහා මිනිස්සු පෝලිං ගහලා තමන්ගේ තැන්පතු ලබා ගන්න pore කෑව කියන කතාව පොලිසිය පවා ඇමරිකානු පොලිසිය පවා මැදිහත් වෙන සිද්ධ වුණා මේ පෝලිං ගහලා හිටපු ජනතාව හසුරුවන්න එතකොට ඒ විදිහට තමයි මේ බැංකුවේ තැන්පතු ඉතාම වේගයෙන් මිනිස්සු ආපසු ගන්න පටන් ගත්තා. ආපසු ගන්න පටන් ගැනීමත් එක්ක කොටස් වෙළඳපොළ තුල මේ බැංකුවේ කොටසක මිල 60%කින් විතර පල්ලෙහාට වැටුණා. එතකොට මේ බැංකුව ඒ කියන්නේ බංකොලොත් වීම එහෙම නැත්නම් බැංකුව අර්බුදයට යෑම වළක්වා ගන්න බැරි වුණා මූල්‍ය බලධාරීන්ට. ඊට පස්සේ තමයි බැංකුව බැංකුවේ ඒ වත්කම් වගකීම් ඒ මුල්‍ය බලධාරීන් අත්පත් කරගත්තේ. එතකොට මේ කතාව නිකම්ම ගොඩ නැගෙන්නේ නැහැ. මේකට හේතු භූත වුණු පාදක වුණු කර්ම කාරණා රැසක් තිබෙනවා. සිලිකන් වැලි බැංකුව අර මම මුලින්ම කිව්වා වගේ ස්ටාර්ට්අප් කම්පැනිස්, ඒ වගේම වෙන්චර් කැපිටල් කම්පැනිස් සහ ටෙක් කම්පැනිස් වල ප්‍රධානතම ගනුදෙනුකරුවා. ඒ කියන්නේ ප්‍රධානතම බැංකුව මේ සමාගම් වල කොරෝනා කාලේ කියන්නේ පැන්ඩමික් කාලේ මේ සමාගම් වලට අධික ලාභ ලැබුණා අධික මුදල් ලැබුණා ඒ අධික මුදල් ලැබුණට පස්සේ මේ සමාගම් ගෙනහැල්ලා විශාල මුදලක් දැවැන්ත මුදලක් සිලිකන් වැලි බැංකුවේ තැන්පත් කරා බැංකුවේ තිබුණු තැන්පතු ප්‍රමාණය ඩොලර් බිලියන 60ක වගේ ඉඳලා 2020 පළවෙනි කාර්තුවේ 2022 අවසන් වන විට තැන්පතු ප්‍රමාණය ඩොලර් බිලියන 200ක් වගේ අති දැවැන්ත ප්‍රමාණයක් දක්වා වර්ධනය වුණා. එතකොට බැංකුව තීරණය කරා මේ සමාගම් වල මේ ලැබිච්ච තැන්පතු වලින්, ඒ කියන්නේ බැංකුවේ තැන්පතු වලින් බැංකුව ඇමරිකානු සුරේකුම්පත්, ඒ කියන්නේ රජය හා බද්ධ වුණු ඒ සුරේකුම්පත් වල ආයෝජනය කරා විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 27ක වගේ මට්ටමක කරලා තිබුණු සුරේකුම්පත් ආයෝජනය 2020 2021 විතර වෙනකොට ඩොලර් බිලියන
එකසිය විසි හතක් වගේ දැවැන්ත මට්ටමක් දක්වා මේ බැංකුව වැඩි කරා. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ ඇති වුණේ. සුරේකුම්පත් ඉතාම සුරක්ෂිත ආයෝජනයක් වුණත් මේ බැංකුව මේ සුරේකුම්පත් මිලදී ගත්තේ ඇමරිකානු පොලි අනුපාතය ආසන්න වශයෙන් බිඳුවක් වගේ ඉතාම පල්ලෙහා මට්ටමක තියෙනකොට. හැබැයි ෆෙඩරල් රිසර්ව් බැංකුව ඇමරිකානු මහ බැංකුව, ඒ කියන්නේ ඇමරිකානු මහ බැංකුව පසුගිය වස් ඒ කියන්නේ පසුගිය කාල සීමාව තුළ ඇමරිකානු පොලි අනුපාතය වැඩි කරා. ඇමරිකානු පොලි අනුපාතය වැඩි කරනකොට මේ බැංකුවට ප්‍රශ්නයක් ඇති වුණා. මොකද මේ ලබා ගනිපු සුරේකුම්පත් වලට ලැබුණු පොලිය ස්ථාවර පොලියක් ෆෙඩරල් රිසර්ව් බැංකුව මේ සුරේකුම්පත් ඒ කියන්නේ පොලි අනුපාතය විශාල විදිහට වැඩි කරනකොට ඕපන් මාකට් එකේ ඒ කියන්නේ විවෘත වෙළඳපොළ තුල මේ සුරේකුම්පත් වලට පාඩුවක් තමයි මේ බැංකුවට අත්පත් කර ගැනීමට සිද්ධ වුනේ. ඒ විදිහට තමයි මේ බැංකුවේ සුරේකුම්පත් විකුණුවට පස්සේ බැංකුවට අලාභයක් ඇති වුනේ. ඒක තමයි මේ බැංකුව කිව්වේ නිවේදනයක් කරලා අපි සුරේකුම්පත් කොටසක් විකුණා අපිට අලාභයක් ඇති වුණා කියලා. එතකොට ඒ අලාභය මත ඇති වූ ප්‍රාග්ධන ප්‍රශ්න निराකරණය කර ගැනීම සඳහා තමයි බැංකුව කිව්වේ අපි ඩොලර් බිලියන 2.2කට ආසන්න ප්‍රමාණයක් නව කොටස් නිකුත් කිරීමක් මගින් රැස් කර ගැනීමට සූදානම් කියලා. ඉතින් මෙන්න මේ තොරතුරින් තමයි මේ වෙළඳපොළ කලබලයටපත් උනේ. විශේෂයෙන්ම මේ venture capital firms ඇතුළු මේ ගනුදෙනුකාර සමාගම්. ඉතින් ඒ විදිහට තමයි මේ බැංකුව අර්බුදයටපත් උනේ. එතකොට මේක තමයි ඇමරිකානු ඉතිහාසය තුල බංකොලොත් වෙච්ච විශාලතම දෙවෙනි විශාලතම මූල්‍ය ආයතනය. මීට කලින් මේ වගේ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. බංකොලොත් වීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඇමරිකානු ඉතිහාසය තුල වාර්තා වෙන දෙවන විශාලතම මූල්‍ය සමාගමක බංකොලොත් භාවය තමයි මේ වාර්තා වන්නේ සිලිකන් වැලි බැංකුව මගින්. එතකොට ඔබට පේනව නේද ඇමරිකාව වගේ දැවැන්ත ආර්ථිකයක් තියෙන රටක්, ඒ කියන්නේ ලෝකේ ප්‍රබලතම ආර්ථිකය තියෙන රටේ බැංකුවක් වුණත් මේ වගේ සංවේදී මූල්‍ය තොරතුරු මගින් ඒවා හරියට කළමනාකරණය කරගන්න බැරි වුණාම ඉතාම කෙටි කාලයකින් බංකොලොත් වෙන හැටි පැය 48ක් ඇතුළත බදාද ඉඳලා සිකුරාද වෙනකොට බැංකුව බංකොලොත්. හැබැයි ඇමරිකානේ ඇමරිකාවේ ඒ බැංකුව බංකොලොත් වුණාට අනිවාර්යයෙන් මේ මූල්‍ය නියාමකයන් මේ තන්පතු කරුවන්ට ඒ වගේම ඒ මුදල් ගෙවන්න ඕන අයට අනිවාර්යයෙන් මේ මුදල් ගෙවීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. මේ තුලින් මම හිතන්නේ ඔබට මේ මූල්‍ය විලඳ පොළවල් ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු දැනගන්න subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී.